නිරිතදිග මෝසම සක්‍රියව පවතින නිසා තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ මුහුදු ප්‍රදේශවලටද වැසි ඇතිවන අතර සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේවන විට දිවිනහරා නිරිතදිග මෝසම කාලගුණ තත්ත්වය සක්‍රියව පවතිනවා. මේ නිසා ඉදිරි දිනවලදී දිවිනේ නිරිතදිග ප්‍රදේශවල ප්‍රමාණාත්මක අඩු වැඩිවීම වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ ගත්තොත් බස්නාහිර සබරගමුව පළාතරත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් ඊට අමතරව මානුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කලත් වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. එතැන් විස්තරවල මිනිමිට 50ට වැඩි තරමකට අද වැසි තියෙන හැකියාව තියෙනවා. හම්බන්තොට සිට කොළඹ පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ගිවුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය මන්නාරම හරහා පුත්තලම දක්වාම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනට පැඩිකිරීම 50 සිට පැඩිකිරීමට 60 පමණ දක්වා වැඩි වීමේ හැකියාව තියෙනවා. මේ නිසා මේ මුහුදු ප්‍රදේශ විටිනට අඩු වීමේ හැකියාව තියෙනවා. මේ නිසා මේ දිවර්සා නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින කැමැති. පැවති අයහපත් කාලගුණයේ හමුවේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ඉන්නිකටු දෙනිය ගම්මානයේ පසුගිය දිනවල ණය ඈමක් සිදු වුණා. ඉන් නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස 10කට අර්ධහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිසා ඉන්දිකටු දෙනිය ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. නමුත් මෙවන තෙක් ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමු වී නැති බවයි ගම්වාසීන් පවසන්නේ. අසල ඒ සියලුම ගෙවල් ටික පූර්ණ හානිවලට දක්වලා තියෙනවා. ගෙවල් තුනක් තව ගෙවල් 10ක් පමණ අර්ධ හානිවලට පත් වෙලා කඳු කඩාවැටලා තියෙනවා. යන්න එන්න පාරක් නැහැ. බොන්න වතුර කඳුලක් නැහැ. බොහෝම අසන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. මේ අසරණ වෙච්ච අයට ජනාධිපතිතුමා කියනවලු සියලු සැපහසුකම් සලසනවායි කියලා. අනේ මන්දා ජනාධිපතිතුමා එහෙම කිව්වට අපට නම් කිසිම දෙයක් මේ වෙනකොට හාල්ලටයක් තරම්වත් ඇල්ලතුර බෝතලයක් තරම්වත් තවම ලැබිලා නැහැ. වියලි සලාකයක් දෙන්න කියලා ග්‍රාමසේවකට කියලා තියෙනවා කිව්වා. ඒක හම්බ වෙයි කිව්වා. ඉතරයිසින් වෙන ඉදිරියට බලන්නකෝ මේවා රිපෝට් කොළඹට යවනවා කෝ. යවල තමයි කෝ ඉතින් ඉදිරිය දේවල් කරන දේවල් කරන්න වෙන්නේ. කන්ද ඔක්කොම ඇවිල්ලා ගෙට හේතුල්දෙන් තාම කවුරු සුදුට ගිහින් බැලුවෙත් නෑ. කල් ඇවිල්ලා නැවතිලා තියෙන්නේ මග. ගේ වටේට පස්ස ඇවිල්ලා අපිට වතුර ටික නෑ බොන්නවා. පාරක් නෑ යන්න. දුවන්නවත් අපිට තාක් නෑ. ආයි කන්දාවත් අපි යට වෙලා යන විතරේ තියෙන්නේ. ඔලිවල් යන දින්නේ. ඔව්. මොකද්ද වෙලා තියෙන්නේ දැන් අද වෙනකොට රිපෝට් ටික. රිපෝට් ටික සේරම මලවයි ඇතරලා. මට පින්නන්න. පාඩම් කරන්න පොත් නැද්ද? මේක යපුවා නැති අලුතින් පොත් ඉවර වෙලා තියෙනවා. ආ පස්ස පත්‍ර ටික සේරම විනාශ වෙලාද? ඔව්. එතන මොනවද? මුකුත්ම ගන්න උනේ නැද්ද පුතේ? ප්‍රාදේශීය ලේකම්තුමිය ආවා. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් ආවේ කට්ටිය බල්ල ගියා. ඒ ඇරෙන්න මෙතෙක් කල් කිසිම වතුර බෝතලයක්වත් ලැබුණේ නැහැ. ඉතින් ගමේ මිනිසුන්ගේ පුදවෙ පිටින් තමයි දැන් ඉන්නේ කාලා බීලා. ඇඳි වත්තරේ විතරයි තියෙන්නේ. බලධාරීන් ඉල්ලන්නේ අපිට සාධාරණ කරලා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.